මංමයිද කොළඹ කැලෑපොලේ. කොළඹ කැලෑපොල කියද ඔබට පොඩි නුහුරු ගතියකුත් දැනෙන ඇති. නමුත් එහෙම එකක් තියෙනවා. කොළඹට ගොඩක් ඈතින් තියෙන ගමේ ගොඩේ ඇලේ දොලේ කැලෑපොලේ වැවෙන කොළවර්ග, ගෙඩිවර්ග, එළවලු වර්ග, පළතුරු වර්ග වගේ දේවල් කොළඹට ගෙනල්ල විකුණන තැන තමයි මේ කොළඹ කැලෑපොල කියන්නේ. ඉතින් අපි බලමු මේ කැලෑපොලේ කොහොමද ව්‍යාපාර කටයුතු වෙන්නේ කියලා. මම මෙතැන් එන්නේ මේ කැලෑපොලට එන්නේ ආනමඩුව මුදලක්කුලි ගම් ගමේ ඉඳන්. ඇත්තටම මෙතෙන් එන්නේ පළතුරු ජාති ගේනවා, එළවලු ගේනවා. මේවා ගම්බදින් හොයාගෙන එන්නේ. කිසිම වසක් මිසක් නැති දේවල් තමයි ගේන්නේ. අප සාමාන්‍ය මෙතන පළතුරු නත් අඩුයි. පැණිතුරන් කිලෝයක් රුපියල් 200ක් 220ක් අතර වෙන්නේ. දෙහි තෙන් රුපියල් 100ක් 150ක් වෙන්නේ කිලෝ එකක්. ඉතින් මෙතන සාමාන්‍ය ගොඩක් අඩුයි. එළවලුත් ඒවා මෙතන ගොඩක් අඩුයි. පළතුරු නත් තියෙන්නේ වස විස නැති ගහ පළතුරු තියෙන මෙතන. දේශීය දේවල් මඤ්ඤක වගේනවා. ඉතින් ඒ වගේ පොල් තියෙන හැම දෙයක්ම මෙතන තියෙනවා. ඕනම බේත් ඖෂධයක්, පලාකොළ, කැලාකොළ ඕන එකක් මෙතන තියෙනවා. දැන් නම් මම අවුරුදු 10ක් විතර මෙතන බිස්නස් කරනවා. වැස්ස දවසට එළවලු ඉතුරු වෙනවා. ඉතුරුලා ඉතින් පමක් වෙලාට අඩුවට දීලා යනවා. වැහි වෙලාට කොහොමත් වැස්සොත් එහෙම මේ එළවලු ගන්න පාරිභෝගික මෙතෙන් එන්නේ නැහැ. සාමාන්‍ය මෙතන අපි ආරම්භ කරන්න හවස 5ට අවස පහට ආරම්භ කරලා හෙට උදේ 9:30 වෙද්දී අවසන් කරනවා. පාත්‍රට එළවලු තමයි ගේන්නේ. රෑ දවස් තුනක් යනවා. දැන් අද හවස 5ට බඩු හැදුවම හෙට උදේ 10 වෙනකන් ඉන්නවා. ඉතුරු මොදින් බඩු ඔය හෝටල් එකකට කාට හරි කතා කරලා දීලා යනවා ඉතින්. මම අවුරුදු 23ක් වෙන මේ පොළට අර පොළේ ඉඳන් තමයි මේකට ආවේ. දිගටම ඉතින් එනවා. අලුත් එළවලු ඔය අලුත් ඒවනේ ගේන්නේ කොටුවෙන් කඩපු ගමන් ඒවනේ ගේන්නේ. හොඳ ආදායමක් කියන ඉතින් ගම්වල විකුණන්න බෑ ගම්වල බඩුනේ. ගම්වල බඩු මෙහෙ ගෙනාවට පස්සේ ඉතින් අපි එයා හර 5000කින් දවසට හොයා ගන්නවා. අර බස් ස්ටෑන්ඩ් එකේ ඉස්සර පොළ තිබ්බේ. එතන දියේදී අපිට හොඳයි බිස්නස් එක. දැන් මෙතන බිස්නස් නැහැ. එතන දියේදී නම් හොඳ ලාභයක් ගත්තා අපිට. අදාළ රුපියල් 20000යි. දැන් එහෙම ඔයන්න මිනිස්සු එන්නේ නැහැ මෙතෙන් බඩු ගන්න. තොග බඩු මිනි මාකට් එක හරි අරන් ගියා පෑලිය වලට. ඊට පස්සේ ඉඳලා අපිට 250 තමයි විකුණන්නේ. කිලෝ 5-10 ගෝණි පිටින් ගෙනින කවුරුවත් එන්නේ නැහැ දැන්. මේ සිල්ලර පොඩ පොඩ ගෙනින කට්ටිය තමයි නැත්නම් ඉස්සර ආවා හොඳ තොග වෙලෙන්ද. ඔය පරගම් පිටියේ පොලෙන්, අවිස්සාවේලි පොලෙන්, කඩවත පොලෙන් අයගොලා වෙලෙන්ද. දැන් කවුරුවත් මුද්‍රාල් එන්නේ නැහැ. දැන් 250යි 500යි තමයි ගන්න. අන්තිම තමයි කිලෝ එකක. එන්නේ ලොරියෙන් තමයි ආවේ. දැන් තෙල් මිල ගියාට පස්සේ අපි බස් එකක ඔය මොන හරි එන වාහනයක තමයි දාගෙන ඉන්නේ. නිමෝ වට්ටර 20000ක් යනවා දැන් වියද. ඉස්සර 2500යි තෙල් දැන් යනවා 12500. ඩ්‍රයිවර්ටත් එක 20000ක් යනවා. ලොකු ලොරියක් යන 50000ක් යනවා. දැන් බඩු පොඩ්ඩක් අරගෙන බස් එකක මොනව හරි දාගෙන එනවා. උදේ ගෙදරින් එද්දි කෑම දෙකක් ගේනවා උදේට දවල්ට. රෑට ඉතින් මෙහෙන් ටේ එකක් තමයි බීලා රොටියක් කාලා ටේ එකක් බීලා තමයි යන්නේ. ඊට පහුදා ගෙදර යනකම් කෑමක් නැහැ ඉතින්. ඇස්සට වුණා මාසනීප වෙනව තමයි ඉතින් එක කුඩයක් දා ගන්නවා නැත්නම් ඊටි කොලේකින් වහ ගන්නවා. මේ පොඩේ කිවිච්ච පරණ මේ පොඩි ශිකාව ඉස්සර තිබුණා. ඔතන තාව කාලේ කොහමද ආවුරුදු 5ක් ඇවිත් ඔතන තිබුණා. ඊට පස්සේ මේ ග්‍රවුන්ඩ් එකට ආවේ. මෙතන ග්‍රවුන්ඩ් එක. ඉතින් සීටරේ කෑල්ල. තාව කාලෙකට මේක ඇවිල්ලා තිබුණා. මම ගාවම මෙන්න. නා මාර්ට් මෙතන තෙන්ට් වුණා. මම තුනා මාර්ට් මෙතන ටැප් ගොන්. මගේ ඌමනා බට්ටිය බස් වල එනවනේ බඩු. ඒ බට්ටි ගන්න මම මේ පොලට ගාව. ඉතින් මේ කැලෑපොල සතිය හැම දවසකම තියෙනවා. ඔබ කොළඹ අවට ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් හවස් වෙලේ කොළඹට ඇවිල්ලා යන කෙනෙක් නම් ඔබට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා අලුත්ම අලුත් එළවලු පළතුරු කොළ වර්ග වගේ දේවල් මෙතනින් අරගෙන යන්න. කඩේ හන්දියේ මුදලට වඩා අඩුවෙන් මෙතෙන්ට ආවොත් ඔබට පුළුවන් මිලදී ගන්න.